மலையவாசி சுல்ல சுமனாவகே கதாவ சுகையுரோ சத்தினெத்த ஓங்கே பாரியாவோ சத்தினெத்த பால சுகரியாத்த ஊக ஓஹு சுரகமத அன் கிசிவக்த நொகட கலேவே ஹட்டகத் அலகிடியாதியன் ஜீவத்தூக එතරුන් වහන්සේ නමකටද උපස්ථාන කළ ඔහු රාත්‍රී ආහාරයක් ලැබුණා නම් එයින් කොටසක් තෙරුන් වහන්සේට දීම සඳහා තැන්පත් කළහ. එක් කලක සියුම් වස්ත්‍රයක් ලැබ ඔහු මේ අපේ භාර්යාවන්ට යෝග්‍යය. නමුත් ඔවුන්ට දීමට ප්‍රමාණවත් නොවේ. අපේ නැගණිය රුක් සුඹුළු වලින් වූ පොත්තියක් අඳී. එවැවින් එයාට දෙමුයි කතා කොට වස්ත්‍රය නැගණියට දුන්හ. ඕයේ අඳින්නට පටන් ගති. ඔවුන්ගේ කුලපග තෙරුන් වහන්සේගේ සිවුරද ගැරපත්ව තිබුණේ. නමුත් වස්ත්‍ර ලබාගත හැකි පිළිවෙලක් ඇති නොවී තෙරුන් වහන්සේ ගෙදරට ඇවිත් ඇය ඉදිරියේ සිට විට ඕතමෝ පරණ ඇඳුම ගෙනවිත් තෙරුන් වහන්සේ ඉදිරියේ තැබීය. භික්ෂුන් වහන්සේට රුක්සුබුළු වස්ත්‍ර අකපයයි තෙරුන් වහන්සේ කී විට ඕතමෝ පරණ පොත්තිය ඇඳගෙන අලුත් වස්ත්‍රය තෙරුන් වහන්සේට පිදීය. එසේ වස්ත්‍රය පිදූ ඕ සොහොයුරන් තර්ජනය කරනවා ඇත යන බියෙන් තමන් විසූ පැල්පතෙන් පිටවී ගොස් වනයට ඇතුළු විසීය. සොහොයුරෝ හවස් වී ඇවිත් සුමනාව කොහිද ඇසිය බිරියන්ගෙන් ඇසූහ. තෙරුන් වහන්සේට අලුත් වස්ත්‍රය දී ඔබට බියෙන් සැඟවී සිටින්නේ යයි කී විට අපි තෙරුන් වහන්සේට දෙන්න කැමැතිව සිටි නමුත් නැගණියට වස්ත්‍රයක් නැති බැවින් ඈට දුනිමු. ඉතින් තෙරුන් වහන්සේට දෙන ලද්දේ නම් අපි ඒ අනුමත කරමි යෝහු කීහ. ඒ කීම ඇසීමෙන් තරුණිය සැනසීමට පත්විය. එක්තරා දේවතාවක් මෑ කළ අපහසු ක්‍රියාව දැක පසුම්බියක දිව්‍ය වස්ත්‍ර පුරවා එය ඈ නිදන ලෑලි තට්ටුවේ හිස පැත්තේ තැබීය. ඇතැම් කෙනෙක් සද්දේව් රජ එසේ කෙලේ යයි කියත් ඕ ගෙට ඇතුල් වී ලෑලි තට්ටුවෙහි නිදන්නේ හිස පැත්ත අතගා පසුම්බියත් එහි තිබූ වස්ත්‍ර අධ්‍යක සොහයුරන්ද ඔවුන්ගේ බිරියන්ද නැගටුවාය පෙන්විය. ඔවුහු එයින් කැමැතිතාක් වස්ත්‍ර ගත්හ. තෙරුන් වහන්සේටද වස්ත්‍ර දුන්හ. තෙරුන් වහන්සේ වෙත ආ අන්‍ය භික්ෂූන් වහන්සේට දුන්හ. දිරාගිය තුන් සිවුරු ඇති භික්ෂූන්ට තුන් සිවුරට සෑහෙන තරම් වස්ත්‍ර දුන්හ. ඒ කාරණය ප්‍රකට වීමෙන් සද්ධාතිස්ස මහරජුට දැනගන්නට ලැබී රජතුමා මිනිසුන් යවා ඇය ගෙන්වා ප්‍රවෘත්ති විචාරා ඇය තමාගේ පාද පරිචාරිකාවක් බවට පත් කළේ. ඕ දිව්‍ය වස්ත්‍රවලින් මහාසෑය වසා කොඩි දැනන් වී ඒ කොඩිය ජීවත්ව සිටිනතාක්කාල් පැවැත්තාහ. ඒ සොහයුරෝ තෙරුන් වහන්සේ වෙත පැවිදිව කමටහන්ගෙන රහත් බවට පැමිණියාහ. කුමරිය සෝවාන් ඵලය ලැබීය. ඇගේ මරණාසන්න කාලයෙහි දිව්‍ය රතයන්ගේ පැමිණීම පෙරමෙන් විස්තර කළ යුතුය.